කවදාවත් හදාරා නිම කරන්න බැරි කලාවක්. රසය දවසෙන් දවස වෙනස් වෙන කලාවක්, රසය වෙනස් කළ හැකි කලාවක්, රසය එකතු කළ හැකි කලාවක්, සහ එක් එක් ආහාර එකට එකතු කර වෙනත් ආහාරවල රස නිර්මාණය කර හැකි කලාවක් අපි ඉස්සෝන තරම් කාලා තියෙනවා. හැබැයි මේ විදිහේ ඉස්සකරියක් ඔබ අනුභව කරලා තියෙනවා. දැන් බලන්න මේ නුගසෙවන අඟහරුවාද නුගසෙවන කණ්ඩායම මැදිරියෙන් එළියට ගිහිල්ලා පටිගත කළ රූප රාමු සහිත ඉස්සකරියක් උයන විදිහ බලන්න. අයිබෝවන්, ගෘහණිය කාන්තාවක් වුණාම බොහොම ලස්සනට අඳින්න පළවෙන වගේම බොහොම රසවත්ව කෑම හදන්න බොහොම කැමති නේද? ඉතින් ඇගේ වටිනාකම තවත් වැඩි වෙනවා. ඒ වටිනාකමට තවත් වටිනාකමක් එකතු කරන්නටයි මේ සූදානම් වෙන්නේ. හොම්මගම ග්‍රෑන්ඩ් මොන්ඩෝ හෝටල් පරිශ්‍රයට අපි ඇවිත් ඉන්නවා ඒ අත්දැකීම ඔබට ලබා දෙන්නට. ඒ සඳහා අප සමගින් එකතු වෙනවා ග්‍රෑන්ඩ් මොන්ඩෝහි ප්‍රධාන සුපවේදී වසන්ත මහකුමාරගේ මහත්මයා, ඒ වගේම අපේ උදව්වට ඉන්නවා චෙෆ් දනුෂ්ක. අයිබෝන් කියලා ඔබ දෙපළ පිළිගන්නවා. හොඳයි චෙෆ්, අද අපි මොන කෑමක්ද හදන්න සූදානම් කරගෙන ඉන්නේ? අද මම මේ හදන්නේ විශේෂ චිලි ප්‍රෝන් එකක්. හොඳයි, දැන් අද අපි කෑමේ විශේෂත්වය තමයි මේ ඉස්සෝ ව්‍යංජනයට අපි එකතු කරන විශේෂ චිලි පේස්ට් එක. චිලි පේස්ට් එක. හොඳයි. මේක සෙසුවාන් පේස්ට් එකක් විශේෂයෙන්ම. මේක චීනයේ භාවිතා වෙන එකක්. නමුත් මේක මම මෙහි හදලා අද මේ චිලි ප්‍රෝන් එක මේ සකස් කරගෙන යනවා. හොඳයි, අපි පටන් ගමු චෙෆ්. එහෙනම් අපි මුලින්ම කරන්නේ මොකද්ද? ඒකට අවශ්‍ය වෙනවා ISO ග්‍රෑම් 250යි සුදු ලුණු ගෑම් 50යි බී ලුණු 50යි ඒකට බෙල් පෙපර් yellow color එකෙන් 50යි green chili carrot onion bell pepper green color එක dry chili ලුණු සීනි corn flour tomato sauce. පළවෙනි පියවර මොකක්ද? අපි ISO ටික සීසන් කරලා බැද ගන්නවා. මේක ලුණු සුවල්පයක් එකතු කරනවා. ඊට පස්සේ අපි corn flour මේස හැන්දක් අපි එනවා. ඊට පස්සේ මේක අනා ගන්නවා. අනාගෙන අපි ගැඹුරු තෙලේ විනාඩි 2ක් ප්‍රමාණයෙන් තමයි අපි මේක ෆ්‍රයි කරගන්නේ. මොකද හේතුව මේක තියෙන රසය යනවා අපි ඕල්රෙඩි මේක ෆ්‍රයි කරොත් එහෙම. ගොඩාක් ෂොප් ගතියෙන් අපිට කන්න පුළුවන්. මේ විනාඩි 2ක් ඇතුළතදී මේක අපි ෆ්‍රයි කරගත්තා. විනාඩි 5ක් ඇතුළතදී අපිට මේක කන්න බෑ. මොකද හයියයි. මේ ඉස්සෝල රසය තියෙන්නේ අඩු ගින්දරෙන් මේක බැද ගන්නවා. වැඩි වෙලා බැඳ ගන්න විනාඩි 2ක් විතර වගේ. විනාඩි 2ක් විතර තමයි මේ ඉස්ස විනාඩි 2ක් ඇතුළේ මේ ඉස්ස හොඳට කුක් කරලා තියෙන අපිට. මන්නේ පාට එන මේ ඉස්ස රතු පාට වෙනවා කියලා කියන්නේ දැන් මේ ඉස්ස තැඹිලා. ආහ්. ඔව්. දැන් අපිට තව තියෙන දැන් හොඳ ගන්න තැඹිලා තියෙන දැන් අපි මේක එළියට අරගෙන ඊට පස්සේ අපි කෑම එක හදාගෙන යනවා. හරි. ලස්සන පාටක් අපිට පේනවා දැන්. හරි, මේ තියෙන අපෙන් half cook කරගත්තු ISO එක. දැන් මේක බොහොම රසර තියෙනවා. මේක මේ අපි මේක හැදුවට පස්සේ මේ ඕල්රෙඩි ෆ්‍රයි වුණොත් මේකේ රසය නැති වෙනවා. ඔව්. ඒ වගේ මේ කලර්ෆුල් එක, ඒ වගේ මේකේ මේ රසය, ගුණය ඕන පුළුවන්කට මේක කටින් කොල කන්න පුළුවන් හොඳ රසක් තියෙනවා. තෙල් මේ සැහැන්දයි. ඔව්. ඊට පස්සේ අපි සීනි සුවල්පක් එකතු කර ගන්නවා. විශේෂ හේතුවක් තියෙනවා අපි සීනි එකතු කරා. ඔව්, සීනි තමයි මේක අමුතුම රසයක් කියනවා මේ අපි හදන චිලි පොන් එකේ අමුතුම රසයක් කියනවා මේ පේස්ට් එකත් එක්ක. හා හා. ඊට පස්සේ අපි මේ එකතු කරගත්තු බෙල් පෙපර් ටික කියලා එක වීන් චිලි අවශ්‍ය ප්‍රමාණයට සැර 90 කැරට් 12 පැක් එකතු කර ගන්නවා. රස වර්ගයේම බොහොම වර්ණවත් කියලායි මට නම් තේරෙන්නේ කෑම දිහා බලපුවහම. බෙල් පෙපර්, අනියන් කුඩා දරුවන් ඉන්න නිවසක අපි
මේකට කොහොමද අපි චිලි පේස්ට් එකෙන් අඩු ප්‍රමාණයක් දාලා අඩු ප්‍රමාණයක් දාලා අපි සීනි ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරලා ඕනේ අපි ඒ ප්‍රමාණය හදාගන්නවා. චෙෆ් වසන්ත කිව්වා අද අපි හදන මේ විශේෂ කෑමේ විශේෂත්වය තමයි ඔබතුමා විසින්ම හදපු මේ චිලි පේස්ට් එක කියලා. මට මතක හැටියට වැඩ සටහනට ආරම්භයට කලින් ඔබතුමා කිව්වා මේක හදන්නේ මේ මේ වියලි මිරිස් පැය 6ක් විතර පෙඟෙන්න තියලා ඊට පස්සේ ඒක බ්ලෙන්ඩර් කරලා අපි සාමාන්‍යයෙන් හදන චිලි පේස්ට් එකේ විදිහටම කලමනා දාලායි කියලා නේද? කලමනා දාන එකට සුදු ලුණු, බී ලුණු, අපි ලුණු, සීනි පොඩක් දාලා අපි මේ සෝස් එක හදාගන්නවා. මේක මේ රටේ නෙමෙයි චීන. ඔව් මේක චීන වැඩියක් චීන ජාතිය තමයි මේ සෝස් එක මේක ඒ රටේ කියන්නේ සිසුවන් පේස්ට් කියලා. මේ සිසුවන් පේස්ට් එක තමයි ගොඩක් චයිනීස්ලා මේක පාවිච්චි කරන්නේ. මොකද සැරකන මේ පළාත්වල. එතකොට මේක තමයි ගොඩක් පාවිච්චි කරන්නේ හැම දෙයකටම. කටට සැරට කන්න කැමති කෙනෙකුට මේ පේස්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන් පුළුවන් පුළුවන්. අපිට මේක මේ හදාගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට ඕනෑ දුරකථන අමතන්න මම ඒක ඕනම කෙනෙකුට කියන්න ලෑස්ති ඕනම වෙලාවකදී හඳුනා දෙන්න. දැන් අපි කෑම එක පිළියෙල කළා විතරයි. ගුම වර්ණවත් ගුම සුවඳකුත් වෙනවා. ඔන්න ආය කාලේ තමයි අපි අපේ ව්‍යංජන අවසාන අපිට දකින්න පුළුවන් වෙන්නේ නේද ෂෙෆ්? හරි අපි දැන් මේක අවසානයේ පිළිගන්නයි සූදානම් වෙන්නේ නේද ෂෙෆ්? මේක දිවාහාරයටත් රාත්‍රියටත් ඕන වෙලාවක සුදුසුයි මම මේ චිලි ප්‍රෝන් එක. බයිට් එකට පවා ඉතාම සුදුසුයි. තව සැරේ වැඩි කර ගන්නවා නම් තමයි හොඳට අසර මේක මේ බයිට් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතාම ෂොප් ගතියින් මේක තියෙන එක يعني හරිම මිලකයි. අපි විනාඩි 2ක් ඇද්ද බැලුවත් හරි මිලකයි. ඉතින් ඔබට ගැටලුවක් තියෙනවා නම් චෙෆ් සූදානම් ඔබේ ගැටලුවට පිළිතුරු දෙන්න. ඔහුගේ දුරකථන අංකය මතක් කරන්න 076-618-55-988 076-618-55-988. ඉතින් චෙෆ් බොහොම අපූර්ව රසවත් කෑමක් අපිට හදලා දුන්න ගොඩක් ස්තුතියි. මොකද අපි හැදුවට රස බැලුවේ නෑනේ. අපි උණු උණුවේම ඉස්සෙක් දැන් කාලා බලමු රස කොහොමද කියලා. නේද ඒක තමයි. බලමු අපි චෙෆ් වසන්ත හදපු ඉස්සෙ කොයි වගේ රසයිද කියලා. ඇත්තටම ගොඩක් රසයි. ඔයාලට හැකියාව තියෙනවා මෙහෙම රස බලන්න ඉස්සු හදලා ගෙදර ඉන්න අයටත් හදලා කොයි වගේද කියලා කියන චෙෆ් ලෑස්තිලා ඉන්නවනේ අපි රසයිද කොහොමද කියලා තොරතුරු දැනගන්න නේද? එහෙමනම් ස්තුතිවන්ත වෙනවා අද දවසේ හොමගම ග්‍රෑන්ඩ් මොන්ඩෝහි ප්‍රධාන සුපවේදී වසන්ත මහ කුමාරගේ මහත්මේ වගේම දංශක ඔබට අයිබ්වන් කියලා සමදෙනවා. ඔබටත් එකතු වෙන කතා කරනවා තව නුගසෙන දව බොහෝ වැඩසටහන් ඔබ වෙනුවෙන් අපි ලෑස්ති කරන් ඉන්නවා. එහෙනම් රැඳෙමු මේ දිගටම ජාතික රූපවාහිනිය සමගින්. දුරකථන අතේ තියන් ඉන්නේ කියලා බැලුවොත් දන්නේ නැහැ නේ. නෑ කෝල් එකක් ගන්න නෙවෙයි පණිවිඩයක් කියන්නේ. ටිකක් දිග පණිවිඩයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ තියෙන දුරකථනයේ ඕනෑම අවස්ථාවක ඡායාරූපයක් ගන්න තමයි හැම විටම බොහෝ විට අපි කියන්නේ කෝල් එකකට එහා ගිය සාමාන්‍ය කාරණාවලට එහා ගිය වැඩිපුරම පාවිච්චි කරන්නේ දුරකථනයේ ඡායාරූප ගන්න. ඊට අමතරව කැමරාවලින් ඡායාරූප ගන්න අයත් ඉන්නවා විනෝදාංශයක් විදිහට. වෘත්තියක් වශයෙන් ඡායාරූප ගන්න අයත් ඉන්නවා. කෙසේ නමුත් දැන් මේ ඡායාරූප ගත්තාට ඒවා තමන් බැලුවාට අගය කිරීමකට ලක් කරගන්න යොමු කරන අවස්ථා හරි අඩුයි. ඇගෙයින් වලට ලක් වෙන අවස්ථාත් හරි අඩුයි. ඔබේ හොඳ පින්තූරය ඇගෙයීමට ලක් කරන්න ඕන අවස්ථාවක් තිබෙනවා. ලාංකීය සැමට විවෘත ඡායාරූප තරංගයක්. හැබැයි මේ එක තේමාවකට යටත් වෙන්නේ. දැන් පසුගිය දවස් වෙසක් තිබුණානේ. මේ වෙසක් කාලේ වෙසක් එකේදී ඔබ දැක්ක වෙසක් කූඩුවක් වෙන්න පුළුවන්, තොරණක් වෙන්න පුළුවන්, නැත්නම් දානයක් දෙන අවස්ථාවක් වෙන්න පුළුවන්, නැත්නම් සිල් සමාදන් පින්කමක් වෙන්න පුළුවන්. එකී මෙකී වෙසක් එකට නෑකම් කියන ඕනෑම සංසිද්ධියක්, තේමාවක්, මාතෘකාවක්, ප්‍රස්තුතයක් ඔබේ ජංගම දුරකථනයෙන් හෝ කැමරාවෙන් ඡායාරූපගත කර තිබෙනවා නම් ඒ ඡායාරූපය තරංගයකට යොමු කළා, ජයග්‍රහණය කළා, ඇගීමට ලක් වෙලා ත්‍යාග ලබන්නත් උන අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය, ලංකා කලා මණ්ඩලය හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය එකතු වෙලා තමයි මේ 2024 රාජ්‍ය ඡායාරූප උත්සවයේ එක් අංශයක් ලෙසින් තමයි වෙසක් සිරි අසිරි වෙනුවෙන් මේ කියපු ඡායාරූප අංගය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අවස්ථාවට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ ඡායාරූපයක් යොමු කරන්න.
මේ ජංගම දුරකථනයෙන් ගත ඡායාරූප වෙන්න පුළුවන් අර කිව්වාගේ කැමරාවෙන් ගත ඡායාරූප වෙන්න පුළුවන් දැන් මේ ඡායාරූප ජූනි මාසේ 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා තරංගයේ තිබෙනවා හොඳ පොන් පෙන්තූර 100ක් තෝරාගෙන ප්‍රදර්ශනයකුත් පවත්වනවා ජූනි මාස 21 වෙනිදා කොළඹ හුණුපිටිය ගංගාරාමේදී දිනුවත් ඇතත් ඔබේ ඡායාරූපයේ ඇතම් විට ප්‍රදර්ශන මට්ටමේ පැවැත්වුවා කියන්නේ ඒක ඉතා වටිනා කියන කාරණාවක් දැන් මේකට ඔබ කැමති නම් එකතු වෙන්න මෙන්න මේ දුරකථන අංකයෙන් විස්තර අහන්න. මොකද මේ ඡායාරූප එඩිට් කරන්න පුළුවන්ද බැරිද? එහෙම නැත්නම් මේවා කොයි ආකාරයේ පික්සල් සංඛ්‍යාවක් තියෙන්න ඕනද මේ වගේ දේවල් කතා කරන්න මෙන්න මේ අංකය හොඳින් මතක තියාගන්න. 0717552522 WhatsApp. 0717 හරි ලේසි 552522 කියන අංකයෙන් පුළුවන් ඔබට ඇමතුමක් ලබාගෙන තොරතුරු අහලා තරංගයට ඉදිරිපත් වෙන්න ඔන්න ඔය කියන කාරණා ඔස්සේ තරංගයට යොමු වෙන්න උත්සාහ කරන්න. හොඳයි. අපි ඊළඟට සූදානම් ලාංකීය ශ්‍රී ලාංකීය නාමය රනින් සරසු ලාංකීය පුත්‍රයෙක් පිළිබඳව කතා කරමු. අපි බොහෝ අවස්ථාවල නුගසෙවණේදී මේ ලාංකීය නාමය ලංකා මාතාව ජයග්‍රාහී තැනකට අරංගීය චරිත පිළිබඳව වරින් වර අපි කතා කරනවා. ඔවුන්ට සුපැතුම් ගෙන එනවා. ඉතින් එවැනි අවස්ථාවක් තමයි මේ ගෙන එන්නේ. ලෝකේ තිබෙනවා අයෝම පුරුෂයන් තේරීමේ තරඟ. අපි සාමාන්‍යයෙන් කියනවා ශරීර වර්ධන ව්‍යායාම කරලා ඒ තුලින් ගත්ත හැඩතල ඔස්සේ ලෝකීය ජයග්‍රහණය කරන ශූරතාවයන් පිළිබඳව තරඟ. මේ එවැනි අවස්ථාවකින් ලංකාවට ක්‍රම පදක්කම් තුනක් ගෙන චරිතයක්. සුලාර දනුක ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් දිනා දුන්නා. ශ්‍රී ලංකාවේ AV සුලාර දනුක මාලිංග ICN නිව්සීලන්ත ජාතික ශූරතාවය ලිය සඳහා තේරීපත් වෙලා තමයි මේ ජයග්‍රහණය ලබන්නේ. ඔහු එලෙස ජයග්‍රහණය කරලා තියෙන්නේ ICN නිව්සීලන්ත බොඩි බිල්ඩින් ෆෙඩරේෂන් විසින් සංවිධානය කරන ලද කායවර්ධන තරඟයකට සහභාගි වෙලා. මේ දකින්නේ ඒ අවස්ථාවේ රූපරාමු. දනුක මාලිංගම තරංගයේදී රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් තුනක් ලබා ගත්තා. මෙම තරංගය සඳහා සුලාර දනුක ශ්‍රී ලංකාවේ පුහුණුකරුවනකු වන යොහාන් කෙන් නැමැති පුහුණුකරු යටතේද පුහුණුව ලබා තමයි උපදේශයටදී තමයි එම ජයග්‍රහණය ලබා ගන්නේ. සුලාර දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලයෙන් සහ ගාල් රිච්මන් විද්‍යාලයෙන් ආදිශිෂ්‍යක අධ්‍යාපනය හදාරු ආදිශිෂ්‍යයෙක් වන අතර ඔහු දැනට විදුලි ඉංජිනේරුවරයෙක් වශයෙන් නවසීලන්තයේ සේවය කරනවා. ඒ තරඟයේ ප්‍රමුඛ සම්මාන ලබා ලාංකීය මව ලංකාව රනින් සැරසු දනුකට අපි සුපතනවා. තවත් ජයග්‍රහණ ඉදිරියේදී ලබා ගන්නට අවස්ථාවක් ලැබේවා කියලා නුගසෙවණේ අපි ඔබත් එකතුව ප්‍රාර්ථනා කරනවා. තවත් හදිසියේ දන්වන්න කාරණාවක් තිබෙනවා. මේ අර වෙසක් කාරණා කතා කරන්නේ වෙසක් වෙන්නම අවශ්‍ය නැහැ පින්කම් කරන්න. ඕනෑම මොහොතක ඕනෑම කාලයක ඕනෑම අවස්ථාවක පිනක් කරන්න අවස්ථාවක් තිබෙනවා නම් ඉතා වටිනවා. එයිනුත් ජීවිතයක් ගලවා ගන්නට යම්කිසි දානයක් දෙන්න පුළුවා නම් එය උතුම්ම දානයක් බවට පත් වෙනවා. ඕපොසිටිව් වකුගඩුවක් අවශ්‍ය කරලා තිබෙනවා. වකුගඩුවක් පරිත්‍යාග කිරීම යනු කොයි තරම් වටිනා කියන පින්කමක් දැයි අමුතුවෙන් මතක් කළ යුතු නෑ. මේ තිරේ තිබෙනවා සියලු විස්තර. ඕපොසිටිව් වර්ගයේ වකුගඩුවක් තමයි අවශ්‍ය කරලා තිබෙන්නේ. මේ දකින ලිපිණය මේ සියල්ල ඔබ හොඳින් ලියාගන්න, කෙනෙක් මාර්ගයෙන් කෙනෙක් දැනුවත් කරන්න, ඉන් අනතුරුව කොහොම හරි මේ වකුගඩුව හොයාගන්න උදව් කරන්න. මේ
කියන ලිපිනේ පදිංචි වයස අවුරුදු 42ක් වයසේ රංග ප්‍රදීප් නිරෝෂණ කියන මේ තරුණ මහතාට දරුණු වක්ගඩු රෝගයේ නිසා වක්ගඩුවක් අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඕ පොසිටිව් වර්ගයේ වක්ගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා මේ කියන දුරකථන අංක විශේෂයෙන්ම 04.0.415.191 සහ අනිකුත් දුරකථන අංක මතක තියාගන්න. කෙනෙකු මාර්ගයෙන් කෙසේ හෝ මේ වකුගඩුව හොයාගන්න උදව් කරන්නයි පින්නට ලැබි ඔබ හැම දිනකින් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. හරි, දැන් අපි කෙටි විරාමයකට යමු. අනුග්‍රහක දැන්වීම වලට එන් අනතුරු අපි නැවත එකතු වෙමු වෛද්‍ය හමුවත් එක්ක.